ඔබ දන්නවා මේ වෙනකොට සාකච්ඡාවට ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම මේ 2007 මැයි 7 වෙනිදා අත්සන් කරපු ACSA ගිවිසුම ගැන. Acquisition and Cross Service Agreement අත්පත් කර ගැනීම හා හරස් සේවා ගිවිසුම සම්බන්ධයෙන්. මේ ගිවිසුම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම් රොබටෝ බ්ලේක්. එතකොට මේ ගිවිසුමට අනුව ලංකාව ආසන් මුහුත්තීරය තුළේ එක්සත් ජනපදයේ කුමන හෝ විදිහක යුද මෙහෙයුමක් කරන ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් සපයනවා. 2017 මේ ගිවිසුමේ කාල පරිච්ඡේදය අවසන් වුණා. එතකොට වත්මන් අග්‍රාමාත්‍යවල රනිල් වික්‍රමසිංහ කරපු දේ තමයි මේ ගිවිසුම 2017 ඉඳලා දින නියමයක් නැතුව බලපවත්වන පරිදි නැවත අත්සන් කරා. ආණ්ඩුව ඇතුළේ යම්කිසි සාකච්ඡාවක් සිදු වුණා. එක්සත් ජනපදයේත් එක්ක මේ සාකච්ඡාව යම් යම් නිලධාරීන්ගේ සාකච්ඡා කෙරලා තියෙනවා. විශේෂයෙන්ම සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් Status of Forces Agreement එකන්නේ හමුදාවන්ගේ බලය ක්‍රියාත්මක කිරීමල හමුදා බලය පිළිබඳව අත්සන් කරන ගිවිසුමක්. ඒතර මේ ගිවිසුම මීට කලින් අත්සන් කරලා තියෙන බොහෝ දුරට නේටෝ රටවල් එක්ක. ඒතර නේටෝ රටවල් එක්ක අත්සන් කරපු ගිවිසුම ඊට පසු කාලේ මේ කලාපී වශයෙන් ගත්තොත් එහෙම ජපානෙත් එක්ක මේ ගිවිසුම අත්සන් කරලා තිනවා. දකුණු කොරියාවත් එක්ක අත්සන් කරලා තිනවා. පිලිපීනෙත් එක්ක අත්සන් කරලා තිනවා. ඉතින් අපි දන්නවා මේ හැම රටක්ම එක්තරා ආකාරයක ඇමරිකානු හිතවාදී නැත්නම් ඇමරිකානු භූදේශපාලනික ඕමනාවන් අනුව කටයුතු කරන රටවල් තමයි මේ කියන රටවල්. දකුණු කොරියාව, ජපානය මේවා කාලයක් තිස්සේ එක්සත් ජනපද භූදේශපාලනික අවශ්‍යතාවෙන් සපුරන හමුදා කඳවුරු ස්ථාපිත කරලා තියෙන රටවල්. ඒ නිසා දැන් මෙන්න මේ රටවල් ගණයට තමයි ලංකාව දැන් මේ සෝෆා ගිවිසුම අත්සන් කරොත් එහෙම අපි ඇතුළු වෙන්න නියමිතව තියෙන්නේ. මේ ගිවිසුමට අනුව හමුදා කඳවුරු පැහැදිලිවම හමුදාවට ක්‍රියාන්විත කරන්න හමුදාවට ඇතුළු වෙන්න පුළුවන් හමුදා කඳවුරු ඇති කරන්න පුළුවන් යම් කිසි රටක් තුල ජපානයේ ස්ථාපිත කරලා තියෙන වගේ මේ සෝෆා ගිවිසුමට අපි ඇතුළුනොත් එහෙම ලංකාව ඇතුලේ ඇමරිකන් හමුදා කඳවුරු නිර්මාණය කරන්න අවශ්‍ය කරන නීතිමය ආවරණේ හම්බෙනවා. ඉතින් මේ මේවා අත්දැකීම් ලෝකේ තියෙනවා. පසුගිය වසරේ සිදුවිච්ච සිදුවීම් මේක ඔකිනාවා කියන ප්‍රාන්තයේ මේ වැනි හමුදා කඳවුරක් තියෙනවා. ඒ හමුදා කඳවුරේ හිටපු හමුදා සෙබලෙක් ඒ ප්‍රදේශයේ ජපන් තරුණියකට ලිංගික වශයෙන් බලහත්කාරකමක් කරනවා. පසුව ඒ හමුදා සෙබලට ජපාන නීතිය අනුව නඩුව පවරන්න ගියාම නැත්තම් ජපාන නීතිය අනුව ක්‍රියාත්මක කරන්න ගියාම අවසානයේ මේ ගිවිසුමට අනුව හෙළිදරව් වෙන දේ තමයි එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න බලයක් නැහැ. මේ ගිවිසුමට අනුව අපි ලංකාව ඇතුලේ ඇමරිකානු හමුදා කඳවුරක් ගෙනලා ස්ථාපිත කරනවා නම් ඇමරිකානු හමුදාවට ලංකාවේ නීති බලපවත්වන්නේ නැහැ. එවැනි හමුදාවක් රටක් ඇතුලේ කරන කිසිම ව්‍යසනයකට, කිසිම සදාචාර විරෝධී ක්‍රියාවකට, මානව විරෝධී ක්‍රියාවකට, යුද්ධයකට, යුද අපරාධවලට ඒ කිසිවකට ඒ හමුදාවට ක්‍රියාමාර්ග ගන්න බෑ ඒ රටේ නීතියට අනුව. ඊට අවුරුදු කීපයකට පෙර මේ අත්දැකීම් මේ විදිහට දකුණු කොරියාවේ අවුරුදු 5කට ඉස්සෙල්ලා මෙවැනිම අත්දැකීමක් තියෙනවා. දකුණු කොරියාවෙත් මේ ආකාරයෙන්ම ලිංගික බලහත්කාරකමක් වෙලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ගියාම දකුණු කොරියානු නීතියට අනුව මේ හමුදා නිලධාරීන්ට ඇමරිකන් හමුදාවට කිසිම ක්‍රියාමාර්ග ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. CC කියලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේක හඳුන්වන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් කියන අරමුදල යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් කියලා. මේ ව්‍යාපෘතියට අනුව දැනට කරුණ ඉදිරිපත් වෙලා තියෙනවා ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා විශාල බිම් තීරුවක් මේ කියන ගිවිසුමට යටත් කරලා ඒ භූමිභාගය සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මේක සංවර්ධන ව්‍යාපෘති කියන නාමයෙන් තමයි එන්නේ. මේ ප්‍රදේශයේ විශාල දුම්රිය මාර්ගයක් ඉදි කරනවා කියලා කරුණු තොරතුරු සඳහන් වෙනවා. ඒතර මේ කියන භූමිභාගයේ අක්කර මිලියන 1.2ක්. ඒතර ඇත්තටම ගත්තාම මේක කෙලින්ම රට මැදින් රට දෙකට වෙන් කරන වගේ භූමිභාගයක් තමයි මේ කියන විදිහට සැලසුම් කරලා තියෙන්නේ. මේ සම්බන්ධිනුත් දැනට ආණ්ඩුව ඇතුලේ සාකච්ඡා වෙමින් තියෙනවා. මේ කියන කිවිසුමට අනුව මේ භූමිභාගයට ලංකාවේ නීති බලපවත්වන්නේ නැහැ. මෙවැනි භූමිභාගයක් නම් කළා අපි එක්සත් ජනපදයේ ඉඩම් පවරලා දෙනවා නම් මේක සඳහන් වෙන්නේ අවුරුදු 200කට එක්සත් ජනපද කොලොනියක් ඇති කරගන්න ලංකාව මැද්දේ හරියට දෙකට බෙදලා ලංකාව අපි හිතාම දරුණු ඉරණමකට අනාගතයකට අපේ රට ක්‍රමානුකූලව ගොදුරු කිරීමේ මාවත් තියෙනවා. ඉතින් මේක නොකරයි කියලා මේගොල්ලෝ හිතන්න බෑ. අර සහරාන්ගේ වලිගිල්ල තමයි ඔක්කොම දැන් මේ ප්‍රශ්නේ ගොඩ යන්න හදන. ඇති වෙච්ච පාස්කු ප්‍රහාරයෙන් දැන් හැම කෙනාම තමන්ගේ දේශපාලන වාසිය මේක ඇතුලේ හදා ගන්න හදන. රනිල් වික්‍රමසිංහ බය නැතුව ඔක්කොම කියනවා අපි ප්‍රතිග්‍රස්ත පනත ගේනවා, අපි මේ මිලිනියම් ප්‍රෝග්‍රෑම් එකට යනවා, එක්සත් ජනපද ඉදිරිපත් කරනවා, අපි සෝපවාසම් කරනවා, ඔක්කොම කියනවා ACSA ගිවිසුම අපි සල්ලියම් කරනවා. මේ නිර්භීතකම ඇවිල්ලා තින්නේ ඇයි? මේ නිර්භීතකම වෙලදී අපිට බොහොම පැහැදිලිව පේනවා වික්‍රමසිංහල දැන් බොහොම පැහැදිලිව එක්සත් ජනපදයේ තමයි තමන්ගේ රැකවරණේ තියෙන්නේ. එතනින් තමයි සල්ලි ටික හම්බු වෙන්නේ. දැන් මේකේ තව කට්ටියක් ඉන්නවා අනිත් පැත්තට. නෑ, එක්සත් ජනපදයේ තමයි අනතුරු. එක්සත් ජනපදයේ තමයි රට ඇතුළට ඇතුළු වෙන්න හදන්නේ. ධනවාදී චීනය අහිංසකයි කියලා කියන කට්ටියක් ඉන්නවා. මොකද දැන් මේ චීනයේ සමාජවාදී කියලා ලංකාවේ පැරණි සමාජයේ තිබිච්ච හැඟීම් පාවිච්චි කරනවා. දැන් මේ සමහර බොරු ව්‍යාජ අධිරාජ්‍ය විරෝධීන් ව්‍යාජ දේශප්‍රේමීන් පාවිච්චි කරනවා චීනය හොඳයි ඇමරිකාව නරකයි කියලා කියන්නේ. පැහැදිලිව අපි කියනවා මේක හැම රටක්ම තව රටකට ඇතුල් වෙන්නේ නිකන් අතලෙව කන්න නෙමෙයි. ඒගොල්ලෝ මේ රටවල ඇතුල් වෙන රටවල් කොල්ල කන්න. චීනයේ ලෝකේ පුරා
තමන්ගේ ආර්ථිකාධිපත්‍ය පතරෝම ඉන්නවා. දැන් ඔබ දන්නවා මේ වෙනකොට අර බෙල්ට් ඇන්ඩ් රෝඩ් කියන ව්‍යාපෘතිය, ඒ ව්‍යාපෘතිය රටවල් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරලා තිනවා. එක පැත්තකින් මුහුදු මාර්ගයක් ගොඩනගලා තිනවා, මුතුපොට ව්‍යාපෘතිය කියලා. ඒ මුහුදු මාර්ගය තමයි හම්බන්තොට වරා අයිති වෙන්නේ. ඒ මුහුදු මාර්ගය හරහා කෙලින්ම අප්‍රිකාව යුරෝපයේ සඳහා භාණ්ඩ අපනයන කිරීම සඳහා ඔවුන්ගේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔවුන් අනිත් පැත්තෙන් පැරණි තොවිත් සමූහාණ්ඩු යටතේ තිබිච්ච පැරණි රාජ්‍ය පද්ධතිය ඉන්දියාවට ඉහෙලින් විශාල මාර්ගයක් ඉදි කරමින් ඉන්නවා. මෙන්න මේ ව්‍යාපෘති දෙක අවහිර කිරීම තමයි එක්සත් ජනපදයේ මේ වෙලාවේ දේශපාලන ව්‍යාපෘති. ඔබට පැහැදිලි දැන් මේ තරඟය වෙලා තියෙන 2030 එක්සත් ජනපදය සහ චීනය අතර තරඟයේදී චීනය උත්සාහ කරමින් ඉන්න 2030 ලෝක ආර්ථික බලවතා වෙන්නේ. අපි අවධාරණය කරනවා විශේෂයෙන්ම හම්බන්තොට වරාය, ලොම ආසන්නයේ හදලා තියෙන වරාය නගරය, මේ දෙක අපි අන්නුන ටයිම් බෝම්බ් දෙකක් කියන නිසා පැහැදිලිවම ලංකාව චීනයේ දේශපාලනික ඕමනාවන් වෙනුවෙන්, වෙළඳ ඕමනාවන් වෙනුවෙන් ලංකාව පාවිච්චි කරමින් ඉන්නවා. මේක පැහැදිලිවම අපි ලෝක යුද්ධයක අනතුරකට තමයි මේ ක්‍රමානුකූලව ඇතුල් වෙන්නේ. අපේ ජනාධිපතිවරණේ ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ ධාරා දෙකේ අපේක්ෂකව දෙන්න තීරණය කරන මේ තානාපති කාර්යාල දෙක. ඒක තමයි මේ ඉදිරි මාස කීපය තුළ සිද්ධ වෙන්නේ. අපි ගොදුරු වෙලා තියෙන ඇමරිකන් චීන බල පොරයක් අසර තමයි අපි ඇතුල් වෙලා තියෙන්නේ. මීට සති දෙකකට විතර කලින් එක්සත් ජාතික සංවිධාන මහමණ්ඩලයේ යෝජනාවක් ඉදිරිපත් කරා. දියාගු ආසියාවල තියෙන දූපත් සමූහය ඇතුළේ තියෙන එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු මේවා ඉවත් කිරීම සම්බන්ධ යෝජනාවක් ආවා. ඒ යෝජනාවේ ප්‍රතිඵලය තමයි රටවල් 116ක් ඡන්දේ පාවිච්චි කරා මේක ඉවත් කළ යුතුයි කියලා. රටවල් 6යි මේ කඳවුර පවත්වාගෙන යා යුතුයි ඡන්දේ පාවිච්චි කරා. එක්සත් ජනපද කඳවුරු සහ බ්‍රිතාන්‍ය කඳවුරු ඉවත් කිරීමේ විශාල පීඩනයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ පීඩනය ලංකාවේ නැවත එක්සත් ජනපද කඳවුරක් නිර්මාණය කිරීම සඳහා වෙච්ච දේශපාලන ක්‍රියාවලියකට පරිවර්තනය වෙන්න පුළුවන් කියන අවධානම අපි දකිනවා දේශපාලන ව්‍යාපාරයකදී.